අපි නිතරම කියන්නේ කණ්ඩායමක් හැටියට ජාත්‍යන්තරයට යමු කියලා. මේ සඳහා අපි නම් කරලා තිබිච්ච ගෲප් එක, අපි එකතු වෙච්ච ගෲප් එක, SP ගෲප් එක, රූපලාවන්‍ය නිපුණතා සංසදය, ඒකම ඉංග්‍රීසියෙන් අපි ලිව්වා skill beautician forum කියලා. සංචාරක ප්‍රවර්ධන ඉවෙන්ට් එකක් හැටියට, නැත්නම් tourism promotional event එකක් හැටියට අපිත් එක්ක සැලසුම් කරන regaining නිගම්බු tourism කියන ඉවෙන්ට් එකේදී අපි අපේ විස්තර ජාත්‍යන්තරයට එකතු කරනවා. අපි ස්ටෝස් දාලා ඒව ගැන විස්තර ඒකට එන විදේශිකයන්ගේ උදව්වෙන් ට්‍රිප් ඇඩ්වයිසර් කියන ජාත්‍යන්තර වෙබ්සයිට් එකට, ඒ කියන්නේ දේශීය සහ විදේශීය අය විශාල වශයෙන් බලන වෙබ්සයිට් එකට ඇතුළත් කරනවා. එතකොට අපේ එකතුවට සංසදයට ජාත්‍යන්තරයට ගැලපෙනවක් අවශ්‍යයි. ඒ නිසා අපි මේ නම Cosmetology and Beauty Industry International Forum කියලා වෙනස් කළා. දැනට මේ එකතුවේ ශ්‍රී ලාංකිකයන් පමණක් හිටියත් ඉදිරියේදී ජාත්‍යන්තර මට්ටමේ සංසදයක් හැටියට පවත්වාගෙන යනවා. ඒ වගේම මේකෙන් අපි නිර්මාණය කරගන්නවා. ඒ කියන්නේ මේ සංසදය නැත්නම් මේ ෆෝරම් එක අපි පරිවර්තනය කරගන්නවා. Cosmetology සහ Beautician Industry එකේ ජාත්‍යන්තර ෆෝරම් එකක් හැටියට. ඊට පස්සේ ඒක අපි ප්‍රොෆෙෂනල් බොඩියක් හැටියට තවත් දුරටත් නම් මාරු කරලා එකින් අයගේ නිපුණත්වය හැකියාව දැනුම සූසුකම් අනුව වර්ගීකරණයක් සිදු කරනු ලබනවා. මෙතෙන්දී අපි මොඩල් එක හැටියට පාවිච්චි කරන්නේ ලංකාවේ දැනට තියෙන ඉංජිනේරින් ඉන්ස්ටිටියුෂන් එක, ඒ වගේම CA නැත්නම් චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි ආයතනය, ඒ වගේ ක්‍රමයකට මේක රීස්ට්‍රක්චර් කරනවා, විවගත කරනවා. මේකේ සමාජිකත්වය, නිපුණත්වය, හැකියාව, දැනුම සහ සූසුකම් අනුව වර්ගීකරණය කිරීම සඳහා. එතකොට මේ බිහි වෙන ආයතනය මගින් කරනු ලබන ප්‍රොමෝෂන් හරහා ඒ කීර්ති නාමය නිර්මාණය කරගන්නවා. ඒ අනුව මේ ආයතනයේ සාමාජිකත්වය අනුව ලබා ගන්නා සහතිකය, ඒක සාමාජිකත්වය සාහෘ කරන සහතිකයට ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති කර ගැනීම සඳහා රූපලාවන්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ වූ එවැනි ජාත්‍යන්තර ආයතනත් සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන්. මේක තමයි සැලසුමේ සාරාංශය. මේ අරමුණ තුළ ගොඩනැගෙන ආයතන අපි අර කලින් සඳහන් කරේ ලංකාවේ දෙකයි, ඉංජිනේරින් ඉන්ස්ටිටියුෂන් එකයි, චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි ආයතනයයි. ඒ වගේ ආයතන ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ ඕන තරම් තියෙනවා. ඒවා කවුරුත් දන්න ආයතන බවට පත් වෙලා තියෙන නිසා ඒ සහතිකයට ලෝකයේ තැනක් ලබා ගන්නවා වගේම අපිටත් රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාළ වූ ඒ වගේ ආයතනවලට සම්බන්ධ වෙලා, ඒ කියන්නේ අපි මේ පිහිටවන ආයතනේ ඒ ආයතනයට සම්බන්ධ කරලා අපිටත් ඒ පිළිගැනීම ලබා ගන්න පුළුවන්. එහෙම ආයතන සම්බන්ධ වෙනකොට අපේ හැකියාවන්, අපි කරපු වැඩ, අපේ සාමාජිකත්වය ගැන ඒගොල්ලෝ සෑවිහිකට පත්විය යුතු නිසා තමයි අපි කලින්ම ක්‍රමයෙන් ජාත්‍යන්තරයට යන මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඕගලන්ට කීපතාවක් විය හැටියට මේ සැලසුමේ ප්‍රමෝපාය, එහෙම නැත්නම් ස්ට්‍රැටජි එක තමයි අපි සම්බන්ධ වෙනවා ටූරිසම් වලට, ෆැෂන් ඉන්ඩස්ට්‍රිකට, ඇපරල් ඉන්ඩස්ට්‍රිකට. මොකද ඒ වගේ දේවල් වලදී අපි සමග අපිට සම්බන්ධ කරගන්න පුළුවන් විදේශිකයන් විශාල පිරිසක්. එනිසා අපි ඕගොල්ලන්ට ආරාධනා කරනවා මේ වැඩපිළිවෙලට අපිත් එක්ක එකතු වෙලා ජාත්‍යන්තර පිළිගැනීමක්, ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ලබා ගන්නයි කියලා.